සුබදා සක් අද මංගලත එක් හදන්න යන්නේ ඇත්තරම ඇපරතිව එකකට ගන්න ගොඩක් වෙලාට පාවිච්චි කරන කෑමක්. එහෙම නැත්නම් පතේ එකක්. මේක කියන්නේ පේස්ට් එකක්. එහෙම නැත්නම් අපි මේකට අපිට කියන්න පුළුවන් ක්‍රීම් එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ පාන් වලට ගාලා ගන්න අපි කියන බ්‍රුස්කෙත්තා. ඉතාලි කියන බ්‍රුස්කෙත්ත කියලා. ඒකට ගාලා ගන්න ක්‍රීම් එකක් අපි හදන්නේ මේක හැබැයි කුකුල් මස් පීකුදු වලින්. කුකුල් මස් පීකුදු වලින් හදන්නේ මේ ගොඩක් වෙලාට හා මස් පිකුදුලින් හදනවා හරක් මස් පිකුදුලින් හදනවා ඒකේට එකක් වෙනස් මේක ඇවිල්ලා ටොස්කානෝ එහෙම නැත්නම් අපි කියමු ෆිරෙන්ස පැත්තට අදාළ පළාත ඒ පළාතට අයිති කෑමක් මේක ඇවිල්ලා ඉතින් මම මෙතන අරන් තියෙනවා ග්‍රෑම් 300ක් විතර 250 300ක් විතර පිකුදු මේවා මේ අර නහර ගතිය තියෙන තින කපල අයින් කරලා හරියට ඒව සුද්ධ කරලා හොඳට හොදලා ගන්න ඕනේ මෙතන සුදු අයින් චුට්ටක් කරන් තියෙනවා ඔලිව් තෙල් ටිකක් අචේතෝ බාල්සම් එහෙම නැත්තම් බාල්සමක් පිනික කියන එක ඒකෙන් ටිකක් අරන් තියෙනවා මේ ඇවිල්ලා තියෙන කාපෙරි සොතෝ සාලේ ඒකින්ද මම මේකට සාලේ පාවිච්චි කරන්නේ නැහැ මම මේක මේ විදිහටම පාවිච්චි කරන්න ගන්නවා ගම්බිරි ස්කුට් ටිකක් බටර් පොඩ්ඩක් අච්චුගේ එහෙම නැත්තම් ඇන්චස් කැරි කීපයක් ලුණු ගෙඩියක් මම පොඩි කපාගෙන තියෙනවා සුදු ලුණු බිග් දෙකක් විතර රෝස්මරි ටිකක් සල්වියා ටිකක් දැන් අපි මේ දේවල් ටික අරගෙන යමු මේක හදන්න දැන් මේ වගේ පෙන්තෝලේ කල්ලි ඉපතියාගෙන තියෙනවා මේ ගොඩක් කලට හදන්නේ තෙගාමේ කියන එකේ තෙගාමේ කියන්නේ මැටි මුට්ටිය ගොඩක් කලට හදන්නේ මේක හිමීට හිමීට හදන ඇත්තටම කියනවා නම් මේක ගොවියොන්ගේ කෑමක් කොන්තිදීනි කෑමක් හිමීට හිමීට කුක් වෙන්න ඕන එකක් මේකට අපි ඔලිව් තෙල් දාගත්තා ඊට පස්සේ අපි ලූණු සුදු ලූණු සල්වියා කොළ රොස්මරි මේ දේවල් ටික එකතු කරගන්නවා මේ ටික පොඩ්ඩක් තෙලේ පොඩි වෙලාවක් ඔයගේ විනාඩියක් විතර පැදෙන්න අර ගන්නවා ඒ අතරම අපිට පුළුවන් මේක සුද්ධ කරගත්ත පීගුදු ටිකත් මේකට එකතු කරන්න දැන් අපි මේක පොඩ්ඩක් විනාඩි 3 4ක් හිමීට හිමීට වැඩි ගින්දරේ රොසලාර වෙන්න අරිමු වලට පේනවා මේක දැන් ටිකක් රොසලාර වුණාට පස්සේ අපි මේකට සුදු වයින් ටිකක් එකතු කරගමු සුදු අයින් ටිකක් ඊට පස්සේ මේ වැඩි ගින්දරේම වාෂ්ප වෙනකන් තියමු පොඩ්ඩක් වෙලා ඊට පස්සේ බලමු අපි මොනවද මේකට කරන්න තියෙන්නේ කියලා මේ පිකුදු එකේ දැන් ඔයාලට පේනවා මේ සුදු අයින් ටික වාෂ්පලා ඉවරයි මේ දැන් තෙල් ගතිය වගේ මතුවෙලා තියෙනවා අපි මේ වෙලාවේ මේකට එකතු කරගමු විනාකිරි චුට්ටක් විනාකිරි මං කිව්වා බාල්සමික් විනිග ඒක පාවිච්චි කරන්න කියලා ඊට පස්සේ අපිට තියෙන්නේ මේකට ඉතුරු දේවල් ටික එකතු කරගන්න බටර් එන්චස් එහෙම නැත්නම් අච්චුගේ කාපෙරි ගම්බිරිස් කුඩු මේ දේවල් එකතු කරලා මේකට සාමාන්‍ය ස්ටොක් එක තියෙනවා ස්ටොක් ටිකක් තියෙනවා හොඳයි එහෙම නැත්නම් අපි මේකට සාමාන්‍යයෙන් වතුර විදුරු භාගයක් විතර දාලා මේක හිමීට හිමීට මිනිත්තු 45ක් විතර තැම්බෙන්න අරිමු ඊට පස්සේ බලමු අපි මොන වගේද තියෙන්නේ කියලා ඔයාලට පේනවා මේක දැන් මිනිත්තු 45ක් විතර ගියාම මොන වගේද මේකේ ග්‍රේවි සෝස් එකක් වගේ හැදලා තියෙන්නේ මේ වෙලාව ලුණු පොඩ්ඩක් අඩුපාඩු තියෙනවා නම් ලුණු දාගන්න මොකද මේ දාපු જાති ලුණු තියෙන හින්දා මම ඔයාලට ලුණු විශේෂයෙන් කිව්වේ නැහැ අපි දැන් මේක බ්ලෙන්ඩ් කරගමු ඊට පස්සේ බලමු අපි මේක මොන වගේද පේනවා දැන් මේක බ්ලෙන්ඩ් කරගත්තාම මොන වගේද කියලා මේ ගොඩක් ලා බ්‍රුස්කෙට් එහෙම නැත්නම් පාන් පෙත්තක් පොඩ්ඩක් ටොස් කරලා වගේ තමයි කන්න ගන්න හරිම රසවත් කෑම අපිටත් හොඳයි මේක බයිට් එකකට වගේ ඉතින් ඔයාලා බලන්න මේ වගේ පතේ එකක් හදලා මොන වගේද කියලා